දෝෂණය වංචාව නාාස්තියෝ අක්‍රමිකතා සහ ආකාරයක්ක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිශෂන් ටෙලිවකය දැ.. අද ලියන්නේ හාර්ශය පනස්හත් වැනි ටෙලිවැකිය ලියන්න නම් මාතෘකා එම ටයි අරම ොන්ලයින් සේෆ්ටි පනත ගැනත් දිගටම ලියන්ට වෙනවා හොඳේ ඒ පනත්ත ගැම්ඹුරින් විග්‍රහ කරනකොට එක හර්ගයට මේනිකං අර නංගි පෙන්නලා අක්කව කසාද බන්දලා දෙෙනවා වගේ ගේම් එකක් ඒම නැත්තම් ඉතින් තවාර උඩින් මේ ලස්සනට අයිසින් වලින් මල් වැඩදාලා යටින් සයිනයි තැවරහු බටර්කේක්කයක් වගේ හරිේ ඒගැන අපි දිගටම වෙනම කතා කරමු ඒවගේම තමයි අප ආසියාවේ ආශ්චර්ය නැත්තමිතිින් අලුත් රටක් හදනව කියලා මනෝ ලෝකවල තනි වෙන කොටනේද. ඇත්තටම ආසියාවේ ආශ්චර්ය බෞට පත් වූ රටවොලු තියෙනොහොඳේ ජපානේ තායිවානේ සිංගප්පුූරුව සහ හොන්කොන් ඒ අතර ප්‍රධානයි. ඒ රටවල් වලට නම් ඇත්තටම කියන්නේ ඔවු ආසියාවේ ආශ්චර්ය රටවල් කියලා තමයි. හේතුව ඒ රටවල ආර්ථිකය, ඒශියයා මිරකල් එකකොනමික්ස් කියලා තමයි ඒ රටවල් හඳුන්වන්නේ හොඳේ දවසක ඒ ගැනත් වෙනමම කතා කරමු. අපව මේ හුදු මනෝලෝකවලට කැන්ඳගෙන යන දේශපාලනක්නින් ඒ සියල්ල කරන්නේ. තමන්ගේ සුර සැප වෙන්වෙන් කියලා තේරුම් ගණට බැරි වහල් මානසිකත්තයක් ඇති මේ සමහර පුද්ගලින් අනේ තාමත් පාට පාට තුප්ෆිදාගෙන පස්සෙන් යනවා දකිනකොට. දැනෙන වේදනාව කියල නිමකරන්ට බෑහොන්දේ ලජ්ජාවත්ත එහෙමයි. බලන්න හිටපු සෞඛඛෑඇමති කහෙලිය අද පුවත්පත් කිහිපේක මතියෙනවා මට සිංගපුූර බෙත්තිතරයි බොන්ට පුලුව අනිි කැන රට බෙහෙත්තුන්දේ මට මගේ රට බෙහෙත් බොන්ට දෙට කියල ඉල්ලන්නනවලු හරද. ඒවිතරක් නෙවෙයි ගෙදරින්ගේන කෑම විතරයි ඒකත් මේ මට ගෙදරින් කෑමගෙඩල්ල කන්ටදෙන්ට කියලා තිල්ලනවල හොදේ උන්දෑ තමයි ඇමතිකමක සිටියදී. චෝදනාවලට අත්තඩංගෝටගෙන රිමාන් කල පමු. ඇමැත්ත. ගන්නවා නම් මයාපපේ තවයින්න ෝඒ කැබිනෙට්ටවිය . විාල ප්‍රමාණයක්කිින්න්නවා ගන්නවනක් ඇස් වහගෙන ගන්්ට පුළුවන් හොන්දේ. ඇස් වහගෙනල් ලන්ට පුළුවන් හරිිය. අරචීන පොහොර නැවට රුපියල් මිලියන හැයි දසම පහක් ෙව්ව උන්දල. අත්තනකොට ගන්ට පුළුවන්. පෝරත්නෑඇසල්ලිත් නැහොදේ ජපන් සමාගමකින් නර අතයට මුදල්ලල්ලපු කතාව නේද ගේනවනං කරලියට කතා ගොන්නයි හරිද. ඇ අප පුච්චේ සී නිබදුවංචාව ඒ විතරක්ද නේද අත්ද වෙනකං හොයාගන්ට බැරවුණු අර්ජුන් මහින්ද්‍රෙන්. සිංගපපුරෙද ොහෙදින්න්නවාකෑනේද සිංගප්පුරුව පීරල ඇල්ලුවත් පාඩු නෑන නේද අල්ලනවනං ඔන්න මිනිස්සු හරි කෙලිය තාමත් නඩු විභාගේකින් වැරදිකරුවයෙකුණේ නැති නිසා සැකකරයෙකු ලෙස තමයි අධිකරන ක්‍රියාවලිය තුළදී හඳුන්වන්නේ හොඳේ සැකරුවෙන්ක් දැම් මොනවා වනක් ලැජ්ජාව කියනක ගෑවුණු තැනකවත් තියෙනවානං මුලින්ම කරන්ට ඕනේ සිංගප්පුරු බෙහෙත්තිල්ලනෙ හෝ ෙදර කෑමල්ලනක නෙවෙයින නේද නම්බුකාර ලෙස නම්බුකාර ලෙස අඩුමග ආනේ ආ දැන්වයේ දරන්න ඇමති කමිින්වත් ඉල්ලාස්වෙන්ට ඕනෙන නේද. නැත්තන් ඉන්න මහෞන්දලා අස්රන්ටෝ න නේද දෙගුල්ලන්ටමඉති රෙදිතිෙන්ට පාය හරි දැන් මෙහෙම ලි්වේ මේ උදේ ඔය ටෙලිවැ කියිය ලියන වෙලාව හොඳේ දැන් මේ හවස්සරුවේ තමයි දැනගන්ට ලැබුණේ ඉල්ලා අස්සුන බව ඉල්ලා අස්වීම මේ ජනපති පිළිගත්ත කියලත් ආරංචි කොමුණනත් කමන්න ඉල්ලා ස්වච්චි කනගති ලොකු දෙයක්නේද නැත්තැයිතින් මොකෝම මේ රිමන්්ඩ් කේද කියෙන ඇතිකම් කරටයයිනේද ඔබ දන්නවා අප නිරන්තරය කනෙ එක කතාවක් තියනවානේ අපේ මැති මත්තන් ෙත් ගට විතරක් නේ හදිස්සි ශරීර අවශ්‍යතාවලට අන්නෙත් මේ විදෙශ රටවලට කියලා නේද. අප නිතරම කියනවානෙ නේද. අපට බාලබෙහෙත් හොරබිහෙත් ආ. ඒවාගේම ටැප් වතුර එන්නත් කරන්ට අත්සාන් කරන මේ සෞකේ මහඋුදලා. බොන්න ඉල්ලන්නෙම, බෙහෙත් ගන්න යන්නෙම සිංගප්පුූරු කියලා දැන් ආයේ අමුත්තුවයෙන් කියන්ට දෙයක්තියනවාද. අමුතුෙන් ඔප්පු කරට දෙයක්තියනවාවද උදාහරණයට බලන්ට කෙහෙලි හරි බලන්න අපේ රටේ ගැබිණි මෞවවරුන්ගේ සීයට දාසයකට ඇගේ ලේනැහැල්ලු. ලේ අඩුයිලු. නීරක්ටිය ලේනෑ. හරිද අද පත්තර්වල වාර්තා කරලා තියෙනවා. ඒ නිසා අඩු බර දරු උපත් ප්‍රමාණය වැඩිවෙලා හරිද තැන් ඇත්තටම ගැබිනි මවරුන්ට විතරක් නෙමේ මුළු රටේම ය. නතාවට ඔය මැතිය මැත්තැන් ටිකයි ුන්ඳල එක්කෝ එකගේ කන නිල දහරෙනුී හැරුණ හම අනිත් අනේ සියලු දෙනාටම ඇගේ ලී නෑ? ලටිකත් වතුර වෙලා තියෙන් නිහොදේ මොකද මේ ඇඟට ලේවුණන කෑමක්කන්ට ආයේ බඩුමල අඩුවයි නැත්තම් අතට සල්ලි වැඩියේනවාය තියෙනකෙන් කෑවත් ඒටිකත් පිච්චෙනවා මේ උන්දලගේ බදුයි වැටු විගවලයිවරණ කොට නේද ඇගේ තියෙන ඉතිරි ලටිකත් පිච්චිලා යනවා හොඳේ බලන්ට රටේ මිනිස්සුන්ගේ ඇගේ තියෙන ලේටිකත් පුච්චලදාන මේ හොර නඩේ හරිද යන්නෙකුහෙද සිංගපුර සැප් නේද මේක් කෙලිය ගැන හෙළි වන ේවල් ඔයයානිත් බොෝ දෙනෙකටත් සමාතන් රයි හොඳේ උන්දලටත් සමානයි හරිය දැන් අද තව පත්තරේක තියෙනවා. බිරිඳගේ බෙහෙට්ටික ගන්ට සලි නැතුව අඹබු සැමිියෝල නිදහස්දා හොඳේ නිදහස්දා වහබීල කියලා නිදහස් දහම වහබිවේ ඇයිද කියනෙ කයි ප්‍රශ්නය මොකද නිදහස නැති හින්දයි. නිදහ සමරපපු උන්දලගේ නිදහසයි ගැන දුක හිතලත්වෙන්ට පුුව. හොන්දේ සූරේවෑ පැත්තෙන් තමයි සිදිය ඇෙන්නේ මේ තිෙන්නේ එහෙවුරට. මේ තියෙන්නේෙ මිනිස්සු එහෙම දුක්වි දෙන රටා හැබැයි බොරු සෝබන පැරෂූට් පැනුම් එක්ක නේද ආ ටයිකෝ් දාගෙන තවකෝටි ගාන වියදම් කරලා නිදහස් සැමරුම් සමරණ හෙන ආඩම්බර්කා රටක් අපප්පපු චිමික ඇ මේ හැත්ත හැයවන නිදහසේ දිවත්න් අපපි එකක් මතකතියා ගමුද. කෙහෙලියෙ ලට සිංගප්පුරු බෙහෙත්. යෙදරින් කෑම්. ඒවෙනුවට උන්දලා අපිට ඇල්වතුරයි හොර බෙහිතු ගෙනල්ලා අනිනන්නෙ. නිකන් නෙමෙයි කෝටිගණන් මුදල් හොරා කමින්. හරිද ඇල්වතුරයි හොරබිහෙතුයි ගෙන්නලා අනි නති කෝටිගණන් මුදල් හොරාකමින්. හරිය එළඹෙන චන්දේදී. ආයේ සැරයක් තහඩුවකට ඔප්පුුවකට කිරි පැකට්ට එකකට උළු කැටේකට ඡන්දේදීලා හොරුන්ුවම පත්කරගෙන ඒ අයට සිංගප්පුරු ගින් බිහෙත් අර්ගෙනෙන්ට කියලා අපේ තින් අර ඉමියුනෝ ගලොබියුලීන් ඇනගමු නේද කියලා අසමින් ඕවන් අද තෙිව. Kiие අවසා කරනோ.